සසසිත සනසවල් වලට මෙත් සිත පතුරවාල නූතනේ සදාම් අඬන පටිගත කළ උත්තම දේශනාව අමාදාහර දිය කලාගලා ආත්මේ ප්‍රශ්නයක් තියෙනවා මේ විතර කියවන්න බැහැ උඟා තියෙනවා මෙම ඉතාල දෙවිදිලා මේ බණහල යන පෞලියේ පින්නත් තිරසක් ඊයට කරදරයක් කියලා තියෙනවා තමන්ගේ පියාගෙන් මොකද මේ කාකාරීන් ගෙදරට මවුට බයිනවා පිටේට කරදර කරනවා ඔය ආදී වශයෙන් ප්‍රශ්න ඉනි යුතුයගම් ඉටු කිරීම ආදී වශයෙන් කොහොමද කරන්නේ මොකද කරන්නේ කියන එකත් ප්‍රශ්නයක් ඉතින් ඊයට පියාගත් යම් විදියක මේ යහපත් අයට බයිනකොට යම් ඉඳුසක් එනව නේද කියලා හනදි ඒවා හැමම තමයි ඒ වගේ දේවල් අපිට එකපාර කරන්න දෙයක් නැහැ මොකද හේතුව අපි අද මේ පෞලිය අය වශයෙන් එක්රොක් වෙලා හිටියට මේ සියල්ලෝම අනන්ත සංසාරයේ පටන් අම්මා වෙච්ච කියලා අම්මා වෙලා තාත්තා වෙච්ච කියලා තාත්තා වෙලා දුව වෙච්ච කියලා දුවම වෙලා පුතා වෙච්ච කියලා පුතා වෙලා මෙහෙම එන ගමනක් නෙමෙයි ආසන්න ආසන්න ගනුදෙනුවක් තියෙනවා ඒ ගනුදෙනුව පරිදි තමයි ඔය පිරිස් විපාක ගෙවන්න එකතු වෙන්නේ ඒක විවිධාකාර දුව වෙන්න හේතුව පුතා වෙන්න හේතුව මව් වෙන්න පිය වෙන්න හේතුව ආදී වශයෙන් බලනකොට හේතු විවිධාකාර සමහර වෙලාවට ණය ගන්න දෙනවා ණය දීලා යන්නත් වෙනවා සමහර අය දිලා ණය වෙනවා ණයට දෙනවා ඒවා අන්‍යාගතේටත් ඒ විදිහටම ණය වෙච්චායි ණය ගෙවන්න දිනවා ඕවක්කම ගෙවන්න හරි ණය වෙන්න හරි එකට සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ ඒ සම්බන්ධතාවය නැත්නම් එහෙම ඒක කරන්න බෑ අසල් වැසියේ බාහිර කෙනෙක් වුණොත් එහෙම අපි ණයට යමක් කරගන්නවා කියමු කෙනෙක්ගෙන් ඕක දෙන්න අපි කැමති නැතුව අපි අපේ ආත්මාර්ථ නැන ආත්මලාභය බලාගෙන हितवत्मे ස්වාමි පුරුෂයා වුණාම භාර්යාව වුණාම එයා හිතවත් නෑදෑය නෙමෙයි නෑදෑය වෙන්නේ හිතවත් වෙන්නේ ලේවුරුම නෑදෑය වෙනවා දුව පුතා ආදී භාර්යාව ස්වාමි පුරුෂයාට භාර්යාව භාර්යාවට ස්වාමි පුරුෂයාව අති හිතවත් නෑදෑය හිතවත්කම් බැඳුනහම අයින් කරන්න බැරි තරක් එනවා අර සසරෙදි කාගෙන් හරි ණයට අරන් ගමේ මිනිස්සුයෙකුට ණය වෙලා මගහැරලා නිකන් ඉන්නෝ හැබැයි ධර්මතාවයේ ක්‍රියාත්මකලා හිටා මේ ණය ගෙවන්න ක්‍රමයක් හැදෙනවා ණය ගෙවිය යුතු සාධාරණ එකක් නම් අර ණයකාරයාත් මැරිලා සසරේ එනකොට අර ණය වෙච්ච එක්කෙනාට ගෙවන්න එක්ක හිතවතෙක් වෙලා හිතවතියක් වෙලා උපදිනවා සම්බන්ධ වෙනවා එසේ එනනම් ණය දැකමල දුවෙක් පුතෙක් හරි වෙනවා මෙහෙම සම්බන්ධ වුණාට පස්සේ ඉතින් හොලියත් එක්කලා හම්බෙලා ගෙවන්න වෙනවා දැන් දුව වුණා පුතා වුණා මොකද කරන්නේ ණය ගෙවන්න තියෙන කෙනා ගන්න ක්‍රමවේදයක් හිතුණා ඉතින් අම්මට තාත්තට දුව වෙලා පුතා වෙලා හරි උපදිනවා ඊට පස්සේ මොකද වෙන්නේ අර ගමේ මිනිහකේ ණය ණය වෙලා තිබිලා හරි කම නැහැ ණය ඉල්ලන් ආවොත් බැන්නොත් එහෙම අපිට හරදර කරනවා කියලා ගිහිලා පොලිසිය ඇන්ට්‍රියක් දාන නළු දාලා හිරේ දාන්නත් බලන එහෙමත් බැයි නෑ යනවා කොහේ හරි ගිහිලා මේ යම් දේවාලයකට කෝවිලකට මොනවාල් හරි ගිහලා පලි ගහන තැනට ගිහිල්ලා ඕක හැදි ගෑවිලා බලයන් කියලා පලි ගහලා තේනවා හැබැයි ඉතින් මේ පුද්ගලයා අර විරුද්ධකාරය තමන්ගේ දුවලන් හරි පුතාලන් හරි මොකද කරන්නේ ඒ ක්‍රමයට ආවට පස්සේ නම් හම්බ වෙන්නේ නැහැ ලේසියෙන් ණය නොගියව බෑ බැනුනොත් අහලා කුටිත් කාලා ගත්ත ණය පොලියත් එක ආපහු දීලත් නිකන් ඉන්න මොකද කරන්නේ පොඩි එකානි බඩ පිස්සානි මොනවා කරන්නද අපි දෙන්නේ නැතුව කවුරු දෙන්නද අනුකම්පාව කියලා හෙබුත් හැදිලා ණය ගෙවුවා ඒ ණයලන් ඉවර වෙනකන් උගෙන් කරදරේ ඉවරෙන්නේ නැහැ
මොනහරි කිව්වොත් බයිනවා හොද කුණහරප කියලා හරි ඒක ක්‍රමය එහෙම නැත්නම් අම්මා විලා තාත්තලා ඉන්න කෙනෙකුට ණය ගෙවන්න එනවා දරුවෙක් වෙලා ආවට පස්සේ එතන ඉපදුනාට පස්සේ ඒ දරුවා ඇහැට පේන පේන ගානි ඔබද කරන්නේ අර අම්මට හරි තාත්තට හරි හිතෙන්නේ කොහොම හරි ඔකත් පෙළලා තරලා හිංගි කළා හරි කමන්නේ උගෙන් සූරයන් කාලා ඒකකින් යැපෙන්න කොච්චර දුන්නත් ඇතිකමකුත් නැහැ ඇති වෙන්නේත් නැහැ එහෙකට ගහද්දි වනිද්දි පොඩි එකානේ මොනවා කරන්නද ගෙදර ඉන්න බලපීසණ කීකේ දෙනව අවස්ථෙ වෙච්චලා පසපැත්තත් හොදමින් උදව් කළා ඌ දැනගන්න එපා ඉතින් ඒක කරන්න ඕනේ නේ හොදක් අහන්න කැමතිත් නැහැ ඒක හොදයි නේද සත්කාර කරනවා නේද අහපුහම ඔව් කියන්න කැමතිත් නේ ඉතින් මේ වගේ දියක් මේ සසරේ තියෙනවා සසර ගනුදෙනු තුර මව්පියෝ හැදිලා තියෙන්නේ දෙමව්පියෝ දරුවෝ හැදිලා තියෙන්නේ ඒකාන්තයෙන් දරුවෝ නම් දෙමව්පියන්ට ගරු කළ යුතුයි කියන එහෙම එකක් නෙමෙයි දෙමව්පියෝ දරුවන්ට සැලකිය යුතුයි කියලා එහෙම එකක් නෙමෙයි පැහැදිලිව පේනවා හැම පවුලකම වෙනස්කමක් ඔය විදිහට මොකක් නිසාද සසරේදී ගනුදෙනු කරලා මගහැරපුවා ගෙවන්න තැන කව ඉන්නේ උතර තමයි හිර වෙන්නේ තැන ඉදාට ඒ ගනුදෙනුවෙන් පැනලා යන්න හම්බ වෙන්නේ නැහැ ඒක ගෙවන්න ක්‍රමවේදයක් හැදෙනවා ඒකෙන් බේරෙන්න බෑ විවිධාකාර විදිහට කෙනෙකුට පහර දෙනවා අතපය කපනවා හරදර කරනවා වහ දෙනවා හිංගි හිංසා කරනවා ඒ වට ගෝචර වෙන පුද්ගලයා ඒ හේතුවෙන් කප්පෙදින් ලෙඩ වෙනවා හොර වෙනවා දුක් විඳිනවා අබ්බගත වෙනවා හැබැයි වන්දිය ගෙවන්න ආපහු වෙන ක්‍රමයක් තියෙනවා කොච්චර සෞඛ්‍ය රැකගෙන හිටියත් වැඩක් නැහැ අර කර්ම ශක්තිය නම් බේරෙන්න බෑ සෞඛ්‍ය බොහොම ආරක්ෂා කරගෙන ඉන්න වෛද්‍යවරු ඒ වගේම වෛද්‍යවරියන් හෙද හෙදියන් ඒ හොඳට දන්නවා සෞඛ්‍යය ගැන ඒ වගේම රැකගෙන හොඳ යහපත් දරු පරපුරක් නිරෝගී දරු පරපුරක් බිහි කරගන්න තමන්ගේ පවුල ක්‍රමානුකූල කරගන්න ඕන ක්‍රමවේදයක් විද්‍යානුකූලව හොඳට දෙන්නම දන්නවා හැබැයි හොඳට හොයලා බැලුවොත් අබ්බගත වෙච්ච වැඩි හරියක් ඉන්නේ මේ පවුල් වල දකින්න තියෙන දෙයක් වෛද්‍යවරුන්ගේ දරුවෝ හොඳ විශාල ධන කුවේරයන්ගේ දරුවෝ බලපුහම වගේ ආබාධිතයෝ මොකද වෙලා තියෙන්නේ කවදා හරි සංසාරේ කරන ලද කර්ම වේගයන් ඇවිදලා සම්බන්ධ වෙනවා ලෝක සම්මතයෙන් හොඳ පින් දහම තමයි සෞඛ්‍ය සම්පන්න පිරිසක් ඇතිකරන එක ඒක එහෙම වුණත් සහතිගත පැත්තක් තියෙනවා වෛද්‍යවරයෙක්ගෙන් කරගන්න විශාල මුදලක් දීලා එක්තරා පිරිසක් අනාචාර විදිහට කටයුතු කරලා බඩට දරුවෙක් එහෙම ආවොත් එහෙම මොකද කරන්නේ බොහොම රහතිගතව වෛද්‍යවරයෙක් හම් වෙලා රුපියල් 50000ක් ඉදලා හරි කමක් නැහැ වැඩි ගාණක් හරි දීලා හිමී සීරුව අර බඩට ආපු දරුවා ඉවත් කරවාගෙන යන්න ක්‍රමයක් යොදා ගන්න ඒක රහසක් නව ලෝකයේ සේවයක් කරන්න උපන් පින්නතුන් හැටියට උත්තමයන් හැටියට තමයි බාහිරට නම යන්නේ හැබැයි මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුණොත් එහෙම සමලාන්තරයක් ගොඩනැගෙනවා තමන්ගේ පවුල් වලටත් ඉන්න දරුවෝ ඇඟවල් දිය වෙලා ගිය ලෙඩ වෙච්ච මන්ද බුද්ධික වෙච්ච එහෙම බුද්ධිය ලැඟ වෙලා හිටන් උපදින්න මේ සසර ගමන මහ භයානකයි කොතනින් හරි මෙහෙම හිංගියක් හිංසාවක් කළා කොච්චර ප්‍රසාදයෙන් හිටියත් සමාජයේ සාමදාන විනිශ්චයකාර නම ලංකාව පුරාවටම ලැබුවා ඒවා බාහිර පෙනුමේ ආටෝප අභ්‍යන්තර චිත පාරිශුද්ධිය තම තමන් දත යුතුයි ඒ ස්ථානයේ අඩුවක් තිබුණොත් එහෙම ඒ සමනන්තරයේට අනන්ත සංසාරයේ හැදුන අනන්තරයේ වශයෙන් හැදුන යම් පාප වේගේ තියෙනවා ඇදලා ඉන්න පුළුවන් ඇවිදilla එහෙම අවස්ථාවෙ ඉන්න පුළුවන් ඒ නිසා භෞතික වශයෙන් කොච්චර සෞඛ්‍ය දියුණුවෙන් හිටියත් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරගෙන හිටියත් ඔය කර්ම ශක්තියෙන් බේරෙන්න බෑ ඒ නිසා ඉතින් එහෙම දේවල් තියෙනවා ඉතින් සෑම පෞලකම වාගේ මේ සසර ගමනේදී ඔක්කොම යහපත් අය කරලා ආවේ නැහැ හැමදේනම යහපත් ඒවා එකක් දෙකක් කරපුවාම අයහපත් ඒවා අනුව කරලා ඇවිදින් ඉන්නේ
එහෙම සසල ගමනක් නිසා මේක හොඳ හදාගෙන ජීවත් වෙන්න නම් බලාපොරොත්තු වෙන්න එපා කියන්නේ ඒකයි. කාගෙන්වත් නිඳා පහස ලබන්න නැති කෙනෙක් වෙලා ඉන්න ඕන කිව්වොත් ඒක මෝඩකමක්. හැම කෙනාගේම උදව්පකාර මිසක් කින් හිංගි හිංසා ලැබෙන්නේ නැතුව ජීවත් වෙන්න කෙනෙක් වෙන්න ඕන කියලා හිතුවොත් කවදාවත් වෙන්නේ නැහැ. වෙච්ච කෙනෙකුත් ලෝකේ නැහැ එහෙම. කොච්චර උදව් කළත් කොච්චර උපකාර කළත් නිඳා පහස අහන්න නැති උපහාර කරපු කෙනෙක් ලෝකේ නැහැ. ලෝකේ හිටව උපරිම යහපත කරපු හැම කෙනාම විශාල වශයෙන් නිඳා පහස ලැබුවා අය. බාහිර සමාජයේ එක්තරා පිරිසක්ගෙන් දුක්ඛම් කටලොට පාත්‍ර වෙච්ච අය. සමහර වෙලාවට ජීවිතය අවසානලා තියෙන කාගේ හරි පහර කෑමකින්. එහෙම එකක් නොවනේ ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි මරණ බැරි වුණා. අනික් කරන්න පුළුවන් ඔක්කොමත් කළා. උදව් විතරක් යහපත විතරක් නෙවෙයි. අන්න එහෙම ක්‍රමවේදයක් ලෝකේ තියෙනවා. එහෙනම් ලෝකෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ලාභයම කීර්තියම ප්‍රශංසාවම ලැබෙයි කියලා. ලෝකේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. ලෝකේ හැටි හඳුනා ගන්න ඕන ඉස්සෙල්ල. ඒ ලෝකෙට බනින්න දොස් කියන්න විවේචනය කරන්න නෙමෙයි. අනේ මෙහෙම ලෝකයක්ද මම මේ බදාගෙන දඟලන්නේ තණ්හාවෙන් උපාදානේ. මෙන්න මේක දුරු කර දැම්ම සසර ගමනේ දුකහට ගන්නන මගේ ඉවරයිනි කියලා. ධර්මාභෝධය ලබාගෙන ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න පුළුවන් නම් අන්නේ ඥානවන්තකම ශ්‍රේෂ්ඨයි. කවුරුවත් එක හඬ වෙන්නේ එහෙම නෙමෙයි කියන්නේ. ලෝකේ හැටි දැනගෙන කාටවත් සිංහ හිංසා තමන් නොකර මේ අවසානියම වේවා. මේබඳු ලෝකයේ කායිසරයක් මගේ උපතක් නොවේවා. උපතට හේතු වෙන යම් කිසි මායක් නැත්නම් මනාසිහියෙන් යුත්තව එකින් එක චන්දරාගයන්ගෙන් මිදෙනවා කියලා ධර්මානුකූල ප්‍රයත්න හැඩ ගහ ගන්නවා නම් ඒක ආර්ය මාර්ගයේ පූර්ණ කිරීමයි. ඒතිය සැලගන්න උත්සාහ කරන්ද අම්මා දඬවත් තාතා දඬවත් දුවහ දඬවත් පුතාහ දඬවත් ඔක්කොම එකල එකල නිවන් දකින්නවත් මේ જાතියට නිගමනය කරන්න එපා. බැනිනවා නම් ඉතින් බැනුම් අහන්න මොනවා කරන්නද? බැනුම් අහහරි කරන්න පුළුවන් දෙයක් තියෙනවා කරලා දෙන්න. හැබැයි නිවන් දකින්නේ තාත්තට උදව් කරලා උපාලියටවත් අම්මට උදව් කරලා උපාලියටවත් දුවට පුතාට උදව් කරලා උපාලියටවත් එහෙම නෙමෙයි. ඒවා ලෝකේ සාමාන්‍ය දේවල්. ලෝකේ හැටි දැනගත්තා නම් මේ ලෝකේ කියන්නේ හැම අතින්ම පෙළෙන එකක් අනිච්ච දෙයක්. ඉතිර නැති කතාව නෙමෙයි කිව්වේ. අනිච්චයි කියන්නේ පෙළෙනවා. මොනවාන් පෙළෙනවද? හැම අතින්ම මේකයි පෙළෙනවා. සීතලෙන් පෙළෙනවා, උෂ්ණයෙන් පෙළෙනවා. මැසි මදුරු ආදී සතුන්ගෙන් පෙළෙනවා, සරපාදීන්ගේ දස්ත්‍ය කිරීම වලින් පෙළෙනවා. බඩගින්නෙන් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා, ලෙඩ රෝග වලින් පෙළෙනවා. අන්‍යයන්ගේ නිന്ദා පහස වලින් පෙළෙනවා. හිංගි හිංසා වලින් පෙළෙනවා. පෙළෙන්නේ නැති එකක් නැහැ, බැලු බැලු පැත්තෙන් පෙළෙනවා. මෙහෙම කයක් තමයි මේ අනිච්ච කය කියන්නේ. පෙළෙන කය. මෙන්න මේ පෙළෙන්නේ නැති ලෝකයක් කොහෙද තියෙන්නේ කියලා බලනකොට ලාභේ බලාගෙන වැඩ කර බැසා පාඩුවෙන් පෙළෙනවා. අලාභයෙන් පෙළෙනවා. ප්‍රශංසා බලාගෙන යඩකට වහිනවා. නින්දාවෙන් පෙළෙනවා. සැප බලාපොරොත්තුෙන් යමකට බහිනවා. දුකෙන් පෙළෙනවා. ඒක ලෝකේ හැටි. යසසක් ප්‍රීතිය ප්‍රශංසාව බලාපොරොත්තුෙන් වැඩ කර බහිනවා. නින්දාවෙන් අපහාසයෙන් පෙළෙනවා. මේ පෙළෙන එකට කියනවා අනිච්චයි කියලා. පෙළෙන එක සුගත සැපදාකුවාම කාටවත් කියන්න බෑ සැපයි කියලා. අන්න එක තමයි අනිච්ච නම් දුකයි කියේ, පෙළෙනවා නම් දුකයි. ඒ පෙළෙනවා කියන වචනේ හරි වැදගත් වචනයක්. හොඳට තේරෙනවා ලෝකෙ හැටි වටහා ගන්න පෙළෙනකොට. ගමනක් යන්න යනවා. අතපය කැක්කුමයි. වේදනාවෙන් පෙළෙනවා. බලුමුට්ටු උස්සගෙන යනවා. දාලා යන්නත් බෑ. අලයි යන්නත් ඕනේ. වෙහෙසෙන් පෙළෙනවා. ඉතින් මං කීයක් ඒවෙන් දවසට පෙළෙනවද කියලා බලාගෙන බලාගෙන යනකොට සැප බලාපොරොත්තුෙන් කොච්චර දුකෙන් පෙළෙනවද කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා අත්දැකීම. මෙන්න මේකෙන් අනිච්චයි කියන්නේ කියලා දකින්න හුරු වෙන්න ඕන. මේ වටිනා ධම්ම අවබෝධයේ ලබන වචනේ අර්ථය වෙනස් වෙලා ඉතිර නැති හින්දානේ අනිච්ච ඒකනේ දුක කියන පටන් ගත්ත දැන් පටන්ගෙන
අහම් ආවෝදෙට මග වැහුණා. පිළින්නේ මොනවැන්ද කියලා තේරුම් ගන්න මෙච්චර පැහැදිලි දහමා බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙද්දි ඒ වචනේ අර්ථය පොඩ්ඩක් වෙනස් කරලා අරගෙන දහම් ආවෝදෙන් තොර වෙලා ලෝකෙ රැඳෙන්න පටන් ගත්තා. චන්දරාගේ දුරු වෙන්නේ පිළින හැටි නිතර සිහි කරන්න පටන් ගත්තා නම් අපිට දැනෙන්න පටන් ගන්නවා මේක නිසි නෑනේ, ලෝකෙ අනිසි. ඇයි පෙළෙනවනේ? කවුද පෙළෙන්නේ නැත්තේ? තරුණයා තරුණයි කියකේ ඉන්නවා, වැඩිහිටි බවට යන්නේ මොකද වෙන්නේ? ඉන්ද්‍රියංගේ පිරිහීම නිසා, දුර්වල වීම නිසා පෙළෙනවා. වයස වැඩි වෙන්න වැඩි වෙන්න විවිධ කායික දාහයන්ගෙන් පෙළෙනවා. ශක්තිය නැහැ, දුර්වල බවින් පෙළෙනවා. අන්තිමට හුස්ම ගන්නවත් බෑ, පෙළෙනවා. ඒ බෙහෙස උහුලන්නත් බෑ, පෙලි පෙලි මැරෙනවා. මේක තමයි ස්වභාවය. මේකෙන් අහක් වෙච්ච ලෝක සත්වෙක් නැහැ. දෙවියෝ කියලා යම් කිසි කොටසක් අහලා තියෙනවා මිනිස්සු. දැකපු අය කොයි ඉඳ දිවස් නැත්නම් දකින්න බෑනේ. හැබැයි කොච්චර සම්පත් ගැන සුන්දර ලෝකයක ඉන්න අය ගැන කිව්වත් මරණාසන්න අවස්ථාවක් ඇවිදilla මේ මිනිස් ලෝකයේ වයසෙන් කාලෙන් දවස් 7ක කාලෙක ඉඳන් පිළින්ද පටන් ගන්නවා. සුව නැති වෙලා යනවා. කය දාහයෙන් පෙළෙනවා. දාඩිය මුගුරු වැක්කරින්න පටන් ගන්නවා දෙවියන්ටත්. වෙහෙස වැඩි, වෙහෙසෙන් පෙළෙනවා. ඇත් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. වෙහෙසෙන් පෙළෙනවා. අන්තිමට පෙළිලා පෙළිලා මැරෙනවා. දෙවියන්ගේ අනිත්‍යතාවය. දැන් මෙහෙම ඉගෙනගෙන කියලා දකින්නකොට කොහේ හොඳයි කියන්නේ? පෙළෙන්නේ නැති ලෝකේ කවුද ඉන්නේ? පෙළෙන්නේ නැති අත්බව මොකද්ද? සතුට වෙලා ඉන්න පුළුවන්ද බයෙන් පෙළෙනවනම්? හෙට උඹ එල්ලා මරනවා. අද නටපං කාපං කිව්වොත් එහෙම. හෙට එල්ලා මරන එක මතක් වෙන ගානේ බයෙන් පෙළෙනවනේ. මෝඩකමට මතක නැත්නම්, සී කරන්නේ නැත්නම් අද සන්තෝෂයේ උඩපයිනෝ. ඒ උඩපයින්නේ ඥානය දිනු විලා හැම හරි ගිහිල්ලා නෙමෙයි. යථාර්ථයේ වැටහෙන නුවණ නැති නිසා. අනේ හිත මං ඉල්ලා මරනවා කියලා මතක් වෙන්නේ නැත්නම් තමයි එහෙම වෙන්නේ. නමුත් භෞතික ලෝකේ එහෙම නීතියක් දඬුවමක් ආව නම් එහෙම අර මනුස්සයල හොඳට මතක් වෙනවා. අද කාහංක හොඳට මොකද බලා ඉන්නේ කියලා කණ්ඩ බෑනේ. මතක් වෙනවා හිත එනකොට ඉල්ලා මරන මම. අද මේ කොහොම කාලා බිලා සන්තෝෂයෙන් ඉන්නද කියලා. හැබැයි අපි දකින්න නැති පැත්තක් ඉනවා, මාළුගේ පැත්තක්. පෙළෙන පැත්තක්. වාහනේ යනවා. සුන්දර ලෝකම ආවමව. අපි දන්නේ නැහැ තා විනාඩි ගානකින් මොකද්ද වෙන්න තියෙන්නේ කියලා. හැබැයි වහා ප්‍රපාතයේ පෙරේලා ඉන්න පිරිස ඔක්කොම මැරෙන්නත් තියෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා දවසේ මගුල් ගෙදර ගිහිලා සන්තෝෂෙලා උඩ පයින්නත් පුළුවන්. දැන් හෙට ගමන යන්න තියෙන අපි යනවනි කියලා හිතන්. දන්නේ නැහැ හෙට වෙනකොට අර බස් එක නැන්නම් ආපු වාහනේ මහා ගලප්පල්ට වැහිලා අතපය කැඩිලා දැවිලා පිච්චිලා මැරිලා යන බව දන්නේ නැන්නා. එහෙම එකක් වෙන්න තියෙන බව තියෙනවා, නමුත් දන්නේ නැති නිසා සන්තෝෂ වෙනවා. නමුත් කල්තියා දැනගත්තා නම් එහෙම පෙළෙන්න පටන් ගන්නවා බයෙන්. ඔක්කොම බලාපොරොත්තු ඉවරයි. මැව් හීන ඔක්කොම වතුරේ දිය වුණා වාගේ ගියවිලා ගියා. අනේ එහෙම නම් වෙන්න එපා. ඔහොම බයෙන් කෑ ගහ හිත හිතා ඉන්නවා. එතකොට එපා තියා කවුරු මොනවා කිව්වත් හරියන්නේ නැහැ. වෙන්න තියෙනවා නම් ඕක ඔය ආකාරයෙන් සිද්ධ වෙන්න එහෙම තිබුණොත් අපි දන්නේ නැති හින්දාම බය නැතුව උඩ පැන පැන සන්තෝෂේ වී ඉන්නවා ප්‍රේම ලෝකයක් හදාගෙන. ඇත්ත දැනගත්තා නම් එහෙම අපි අනාගතයේ ගෙවිලා අවසාන වෙන හැටි ඔක්කොම දරුණා නම් පෙරුණා නම් ඒක මතක් වෙනකොට මොකද්ද වෙන්නේ? ජීවිතයේ ආසාව තියෙන තාක්කල් මරණ බයෙන් පෙළෙනවා.
අන්න අනිච්ච වස්තුවක ස්වභාවය අවිද්‍යාව නිසා මේ පිළින එක වැහිලා ඕක පිළින බව උපනංගලා ගන්නුනේ විද්‍යාවෙන් සිහි කරලා ඇත්ත ඇති ආකාරයෙන් දකින්න හුරු වෙනකොට අනිච්ච දකින්නවා නැත්නම් පිළින හැටි දකින්නවා පිළින හැටි දකින්න පටන් ගත්තාට පස්සේ වළක්වන්න බැරි බව දකින්නවා අන්න එතකොට දකින්නවා අනිච්චතාවය වළක්වන්න බෑ අනිච්චතාවයේ ස්වභාවය මේකයි මේකයි අනිච්චයි ඒ අනිච්ච කයද මේක සිද්ධ වෙනවනේ එහෙම කයක් කරන් මම මොනවද මේ කියන විකාර මේ සුන්දර ලෝකේ මොකද්ද මේ මවාගෙන දඟලන්නේ උඩපයින් ඉන්නේ අන්න පේන්න පටන් ගන්නවා ධර්මානුකූලව ඇත්ත දැක්කහම ඇත්ත දනුකූලව පෙන්නාම සිද්ධ වෙන්නේ මොකද්ද සංවරත්වය ඥානීය තුලින් ලැබෙනවා මෙන්න මේ සංවරත්වය තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළ ආර්ය සීලය ඔය ඥානීය නැත්නම් මුණජාති අදිෂ්ඨාන කරගෙන හිටියත් මරුවත් සත් උමලන්නේ නැහැ මයි බිල්ල කැපුවා හොරගම් කරන්නේ නැහැ මොනවා හිතාගෙන හිටියත් ඒවා වතාක විතරයි මේ සීලයක් නෙමෙයි හොඳින් තෝරා ගන්න ඕනේ මේ ආර්ය මාර්ගයේ වල නැහැටි ඉතින් මෙහෙම දැනගන්න ගෙදර හරි කමන්නේ නැහැ මහා කරදරකාරයා ඉන්නවනම් අනිච්ච ලෝකෙ හැටි ලස්සන්න පෙන්නුම් කරනවා ලං කරලම් මොකද කරන්නේ ගැටෙන්න නෙමෙයි මේ කියන්නේ මට සසර එපා වින්නම ඇති මේක. පිළින තරම පිළිච්චාවි. බයින තරම බැනපුවා වැනුන් අහනවා. හැබැයි මේ අවසානේ. පිළින ලෝකෙ සසර ගමනේ හැටි පේනවනේ. පෞල් ජීවිතේ තනිච්චයි කියන්නේ මේකෙන ගියා දකින්න ඕන. එහෙම දැක දැක ඒක ලෝක ස්වභාවය දැනගෙන කාටවත් දොස් කියන්නේ නැතුව ඒක ඉවසගෙන කටයුතු කරනකොට අනිච්චතාවය හොඳට ඕප් නැංගිලා පේන්න පටන් ගන්නවා. කටින් වචනේ 100000 වාරයක් කියනට වැඩිය එක අත්දැකීමක් තමන් ඉවසිල්ලෙන් විඳලා ඉවසිල්ලෙන් ওই දිහා දකිනකොට 10000 වාරයක් ලක්ෂ වාරයක් වචනින් පෞල් ජීවිතය අනිච්චයි පෞල් ජීවිතය අනිච්චයි කියවට වැඩිය අනිච්ච වැටහිලා චන්දරාගේ හිත නිදහස් වෙලා සාමීන් සමාදානෙන් ජීවත් වෙනවා. හැබැයි මනස බැලුවොත් එහෙම නැවතත් එක්වීම ගැන බැලුවොත් අහසයි පොළොවයි වාගේ එක්වෙන්න හේතු නැහැ. මොකද? උපාදානෙන් නිදහස් වෙලා. නමුත් ලෝකයේ යුතුයකම් වශයෙන් ඉෂ්ට කරන යමක් ඇද්ද? දැහැමිණි සාමීන් අනින් සියල්ලන්ටත් වලා හොඳල කරනවා. මේ ආර්යයන්ගේ හැටි. ආර්ය ධර්මයේ ස්වභාවය ඕක ආර්යෝ ගැටෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. එනේන දුක ඉවසනවා ඉවසා පිළින ස්වභාවය බලනවා පිළිනික කොච්චර වේදනාවක්ද කියලා දකිනවා ලෙඩක් හැදෙනවා කෑකෝ ගහලා අනික් අය හිංගි කරන්නේ ලෙඩ වෙන කය කොච්චර පිළිනවද මේ පිළින කය මට මොගලද මෙහෙම කයකින් ඇති වැඩක් නැහැ කියන අත්දැකීම ලබන්න කය අනිත්‍යයි කියලා ලක්ෂ වාරයක් කිව්වට වැඩිය එක අත්දැකීමෙන් ඔහු යනවා චන්දරාගේ දුරු කරගෙන ආර්ය මාර්ගයේ පූර්ණේ කරා. අන්න ඒ නිසා හැම වෙලේම සතියෙන් ඉඳලා තීරුම් ගන්නවා ඔය ටික. අනිච්ච වඩන ක්‍රමවේදය ඕකයි. ඉතින් දැනගන්න ඕනේ මෙන්න මේ වගේ එක් වෙලා ලං වෙලා ඉන්න ජීවිතවල යම් කිසි ආකාරයෙන් තමන්ගේ බලාපොරොත්තු වල විරුද්ධ ඔහොම දේවල් එනකොට ඔබ තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ලෝකෙ හැටි මෙහෙමයි. පිළෙන දේවල් වලින් ගොඩ ගැහිලා පිළෙන ලෝකයක් තුල මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? නොදන්නකමට මේ ජීවිත හොඳයි කියලා මං ගත්තා මෝඩකමට. එහෙනම් ආයිසරයක් මෙහෙම පිළෙන ලෝකයක් පිළිබඳව අංශු මාත්‍ර හිතවිල්ලක් තියන්නේ මේ අවසානයේම වේවා. ඔය අදහස වැඩෙන්න ඕනේ. ඔය අදහස වැඩුණොත් ඕගේ යුතුයකම් මම හරියට ඉටු කරනවා. ජම් චන්දරාගේ වැඳිලා හිටියද සාධාරණ වෙයින් නිදහස් වෙනවා. එදාට ඔහු දකිනවා සිහි කරනකොට නැවතත් ඒ වගේ ජීවිතයක් අපෙන් දැන් නම් මොකද හිතන්නේ කිරිබොත් එහෙම හිත යොදුන් ගණනක් ගව් ගණනක් දුවලා ඉවරයි ඈතට ආයිත් නම් එහෙම දෙනක මගේ හිත නැහැ. අන්න ඒකෙන් දකින්න ඕනේ. එහෙනම් ඒ මට්ටමට නිවන් දැකලා කාටවත් කිය කියා ගන්න එකක්වත් අමුතු උඩයාමක්වත් එලියක්වත් නෙමෙයි මේ කියන්නේ.
ප්‍රඥාවේ තීර්ණයෙන් ලෝකයෙන් දුරස් කරන්නේ කොහොමයි? දුරස් වෙලාද නැද්ද කියලා තමයි මම දකින්නේ කොහොමයි? කාටවත් කියන්න නෙමෙයි තමන්ට තේරුම් ගන්න කියන්නේ. තන්දලාගෙන් නිදහස් වුණ හිත තමන් අත්දකින්න ඔය විදිහට මේ ක්‍රමයේදී යථාර්ථය ප්‍රගුණ කරගන්න තාත්තා හදන්න යන්නත් එපා, අම්මා හදන්න යන්නත් එපා, දුව පුතා හදන්න යන්නත් එපා. කරන්න දෙයක් නැහැ. පිළෙන දේ පිළෙන හැටි තේරුම් අරගෙන මිදෙන්න අදහස් කරගන්න මේ කාර්ය මාර්ගයේ. තවත් මේ ප්‍රශ්නයක්, ත්‍රිලක්ෂණ සහ චතුරාර්ය සත්‍ය අතර ඇති වෙනස මොකක්ද, සම්බන්ධතාවය මොකක්ද කියලායි මේ අන්නේ. දැන් ඒකම තමයි මේ විග්‍රහ වෙන්නේ. යමකින් පෙළෙනවා නම් ඒක පෙළෙන ලක්ෂණේ අනිත්‍ය ලක්ෂණයයි. පෙළෙන ලක්ෂණේ යමෙකුට තේරුම් ගියා නම් ඇහුවොත් එහෙම පෙළෙන එක දුකද සැපද වැටහෙන්නේ කියලා කවුරුවක් කියන්නේ නැහැ පෙළෙන එක සැපයි කියලා. යමකින් පෙළෙනවා නම් ඒක කොච්චර ප්‍රියමනාප වස්තුවක් වුණත් පෙළෙන තරමට ඒක දුක ලක්ෂණේ යුත්තයි. ඒක අනිත්‍ය ලක්ෂණේ යුත් නිසානේ පෙළෙන්නේ. එන වැඩිපුර පෙළෙන්නේ වැඩිපුර අනිත්‍ය ලක්ෂණේ විද්‍යාමාන වෙන්නේ මොනවෙන්ද? තමන් වැඩිපුරම ප්‍රියමනාප කරන දෙයින්. අන්න දැනගන්න තියෙන වටිනාම දේ දුක දැකලා අනිත්‍යයි කියනට වැඩිය දුකට හේතුව කොතනින්ද පහළ වෙන්නේ කියලා බලලා ඒකේ අනිත්‍ය ලක්ෂණේ දකින්න ඕනේ. අනිත්‍ය ලක්ෂණේ දැක්කනම් ඒ මොහොතේම අපි දකින්නේ දුක ලක්ෂණයත් එක්කලයි. මොකක් නිසාද? යමක පිළින ස්වභාවයේ සීකරන්ද සීකරන්ද දුක ලක්ෂණයෙන් වෙලාගෙන තියෙන හැටි පේනවා මේ පිළිනේව. ලෙඩක් හැදිලා කය පෙළෙනවා. පෙළෙන බව සිහි කරනකොට කය සැපයිද කියලා ඇහුවෝ. දුකයි කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. පෙළෙන කය සැප වෙන්නේ කොහොමද? ලෙඩෙන් පෙළෙන කය කොමන සැපයක්ද? දාහයෙන් පෙළෙන කයට මොන සැපයක්ද? බඩිකින්නෙන් පෙළෙනවා. කන්න දෙයක් නැහැ. දෙන්න කෙනෙකුත් නැහැ. බඩිකින්නෙන් පෙළෙන කයවත් අනිච්ච කය මොන සැපයක්ද? අධික විපාසයි. බොන්න වතුර ටිකක් නෑ. මහා නියඟයක්. මොකද කරන්නේ? විපාසයෙන් පිරෙන කය සැපයක්ද? පෙළෙනවා කියනකොට දුකත් ඒක වෙලාගෙන තියෙන බව පේනවා. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒකත් එක්ක දුක ලක්ෂණේ වැටහෙලා තියෙන නිසා කිව්වා යදා නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍යද ඒක දුකයි. එහෙනම් කුමද්ද පෙළෙන්නේ? අල්ලගත්ත දේවල් වලින් පෙළෙනකොට තමයි මේ දුක වැඩි. වෙනස බලන්න. මමත්වෙන් අල්ලගෙන මගේ කියන தත්වෙන් අල්ලගෙන ඉන්නේ මොනවද කියලා බලනවා. බලනකොට පේනවා මේ කය මමත්වෙන් අල්ලගෙන දුව පුතා සහෝදරයා සහෝදරිය අම්මා තාත්තා මගේ කියන தත්වෙන් අල්ලගෙන ප්‍රියමනාපයක් ඇති කරගෙන හැබැයි මොනවද මේ වස්තු ඔක්කොම? පෙළෙන වස්තු. පෙළෙනකොට දුක එන්නේ කොහොමද? වැඩි වෙන්නේ කොහොමද? කායික දුකේ මට්ටමින් නවතින්නේ නැතුව මානසික වශයෙන් විශාල දුකක් වෙනවා පෙළෙනකොට. ඒක චන්දරාගෙන් ඇසුරු කළොත්, මමත්වෙන් ඇසුරු කළොත් කෙනෙකුට ලෙඩක් හැදිලා මුදල දුව පැන ඇදපු ළමයා කොළු පැටියා නැගිලා ගන්න බෑ පල් නැතුව ඇදගෙන වැල්ලා අතපය බල නැහැ. දැක්කා අනේ පව් හොඳ කොළු පැටියට වෙලා තියෙන දියක්. එච්චරයි ගියා. අනේ බලන්නකො අපි දැක්කානේ ගෙදර ඇවිදලා කියනවා. බලන්නකො කොච්චර වැඩ. උඩ පැන පැන හිටපු ළමයා හිටිකම වැටුණා. අනේ එකගේ අතපය බල නැතිලා අපි ඉන්නකොට දැක්කානේ අම්මා අඬනවා කෑ ගහනවා දෙකක් වෙන්න. පොඩි දුකක් නම් ආව යන්තමට උඩින් මැත්තේ. ඔයින් ඉහා ටිකක් ආවේ නෑනේ. හැබැයි කල්පනා කරලා බලනවා. ඒ අතපය පන් නැතිලා වැඩිච්ච ළමයා මගේ පුතාලා. අයියෝ හිතන්නත් එපා. අදහස ඒක කියලා මිනෝ. එහෙම දෙයක් වෙන්න තියා හිතන්නවත් මං කැමති නෑ. උනානා වෙනස පේනවා. එහෙනම් පෙළෙන කයක් ඇති
तमंगे पुताई अनुंगे पुताई देना वो फेले न काया कर दी देने लेडीम फेले न एकाई स्वभावे एकाई है भाई ममत्ते निशाम कर देने मानसिक वो फेली मगुते न काय के फेली में इकमे वो मानसिक फेली मा ऐ स्वभावे एकाई ठीक है दाखिन है टी मैंने मेवा के अभी दाखिन दो ने तो कोटे चांदर आगे ममत्वें लोके यमकेरी हो यमेकेरी यमता कल वैनीमा कैद ऐसी याल अनिच्छतावें युते फेलेन दाहम्माय ऐ हेतु एं दुख देखा क्विंदीनो मगद इका काय का दुख अनिक ऐसा मगे अनिच्छ मानसी का दुख उल देख पारवादीनो अन्य के स्वभावे उल देहकीं पहार कानवाई कीला पेनना पुताज जाने आर एक एक उलगीं पहार कान कोटर पुताज जाने उल देहकीं पहार कानवा इकत्ता माय मानसिक उल अन्ना अनिच्च दुख कानाते यतार्ती देखके नहीं अस्तुत्वात पुताज जाने या उल देहकीं पहार कानवा स्तुत्वात आर इस राव के आठ मानसिक उल गिविले नो समक्रमें गिल अरिहत्वेदी ओट मानसिक दुख ने एक उलाई कायिक दुखे दिन उल विराई तीन दन्नवा कावद में जीवित अवसांग वेन्नी इतका गिदिन होइद बैनी एक स्वभावे दकिन निसा एका तिवसिल्ले मिद गान्नो मिन्ने के स्वभावे ओन्ने विधिहर दकिन्न ओने अनिच्च दे दुख वेन हटि अनिच्च दे दुख वेन्ने ओहमना आत्मानात्म कथावक नेमे देशना कले सारद असारद की अनिगमने करन्न कियला ओय अनिच्च स्वभावे दुख स्वभावे ओय हे वटुनोत ओय विदियट ए वास्तव साराय कियला गन्न वटिनोवाद निगमने करन्न वटिनोवाद असाराय किया निगमने करन्न वटिनोवाद अन्न बालनोगल पेन मुन सारत्वयाद मुन नुवनिंद साराय किया निगमने करन्नी अनत्तं असार कट्टे नाति असार अर्थें अनत्तय किया दकिन्न ओने मिन्न मेक देखना अनिच्च दुखान तो देखा अन्नी अनिच्च दुखान तो विधियर देखना उकाते विलाती इन्नी मितेकाल नुदेख दुख आर्य सत्य दकिनवा ये दुख आर्य सत्य दकिनवा मैं अनिच्च पैवत्म महा दुख लक्कीन के अत्तनी सत्य ज्ञानिया पहल विला दकिन्नी एक किनवा दुख कियाने विदिने का दुख सत्य किया कियाने ए विदिने स्वभावे ज्ञान गोचरत्वेट वटेनवा एसा किना दुख सत्य दुख नेमी दुख सत्य ज्ञानय चतुरार्य सत्य दुखारि सत्य कियाने ज्ञानय अनिच्च लक्षणे दकिनवा दुख लक्षणे पिल्ला तीन हरि दकिनवा साराय हरया तीन गंड वटिनादिया मनवा निगमनीय कर इना दुख ने मे दुख आर सत्य ज्ञाने दुख दुख सत्य वेद दुख सत्य दुख वेद दुख दुख वे दुख सत्य नोवे दुख सत्य दुख सत्य वे दुख नोवे पेन पुता तेरूंगा इना दुख आर सत्य दकींद को संबंधतावर गल तीन अद मे तिलक्ष दकींद तिलक्षणे नुदक के नी दुखार सत्य अवबोध करागोत वेन्नी ने एक मौलिक प्रतिपदाव एक दकिन्न मोने अनुलोमा शांतिर पत्तेनवाय कियान्नी ओय तिलक्षणे दकीमें इतर पहल विनवा यथार्थी दकिनवा
නියම தત્ත්වයේ දකින්න නුවණ පහළ වෙනකොට චතුරාර්ය සත්‍ය දකින්න නුවණ පහළ වෙනවා පූර්ව භාග නුවණ ඒකට කියනවා සම්්‍යත්ත නියාමයි අනුලෝමක් ශාන්තියට පත් වුණ කෙනෙක් තමයි කවදා හරි සම්්‍යත්ත නියාමී කියන ඥාණී ලබන්නේ ඒ සම්්‍යත්ත නියාමී කියන ඥාණී ලැබුව කෙනෙකුයි සෝවාන් වෙන්නේ සකෘදාගාමී වෙන්නේ අනාගාමී වෙන්නේ අරියත් වෙන්නේ යම් කෙනෙකුට ඔය කියන අනුලෝමක් ශාන්තිය නැත්නම් එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ධර්මයේ වැටහෙන්නේ නැත්නම් ඔහු සම්්‍යත්ත නියාමයටපත් වෙන ඥානයටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. එහෙනම් ඔහු කවදාවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්ත්වයටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. වෙන්න ඕන නම් අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් අනුලෝමක් ශාන්තිය ලබන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරලා යලි යලි ආවර්ජනය කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරෙන් ලෝකේ යථාර්ථයේ තිලක්ෂණයේ ওই විදිහ අහනකොට දකින්නකොට මහා දැනීමක් වර්ධනය වෙනවා අනේ ලෝකේ කියන්නේ අසාර දෙයක් නේ අපි හිතා ඉන්න සාරත්‍ය ලෝකේ නෑනේ සුන්දර ලෝකේ කියන්නේ මායා මුලා වූ සත්වයන්ගේ තිබෙන්නා වූ විගඩන්නේ මොනවද සැනසෙල්ලක් ලෝකේ තියෙන්නේ ධර්මය අවබෝධ වෙන්නේ ඔය වචනේ වැටහිම වෙනවා අමුතුවෙන් සංගලප්තියක් ගන්න දෙයක් නැහැ. මීට පස්සේ නැච්ච ගීත වාදිත විසූක දසන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණ අට්ටාන වේරමණී කිය කිය රකින්න දෙයක් නැහැ. රැකිලා ඉවරයි. මොන නැටුම් ගැයුම්ද? මොන විභූෂණද? මොන මල්වගන්ධ විලවුන් දැරීම්ද? මොන සැරසීම්ද? මොන හරයක් දෙයක්ද මේ කරන්නේ මුලා වැඩ? ප්‍රඥාවට ඔටිය ගෝචර වුණා නම් ඔය කියන ඒවා කොනිකන් රැකිලා අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා ධර්මයේ ප්‍රඥාවෙන් සීලිය නැගෙනවා ඊට පස්සේ අකම්පිත සමාධිය නැගෙනවා තීක්ෂණ ප්‍රඥාව ලැබිලා මාර්ගඵල අවබෝධය ලැබෙනවා සීල සමාධි ප්‍රඥා ප්‍රඥා සීල සමාධි ආදී වශයෙන් නැගෙන ක්‍රමයක් ඒ ක්‍රමයේ තුලින් ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය වෙනවා ඉනියක තේරුම් අරගෙන ඊට අනුකූලව සිලක්ෂණේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න චතුරාර්ය සත්‍ය ඒකාන්තිය ලැබීමට එක මගේ පෑදෙනවා එතන ඉඳන් මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා